ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර ලෝක කුසලාන තරගාවලිය යටතේ තිබුණු තරගයේ පහසුවෙන් ජය ගන්න ඉන්දියා කණ්ඩායම සමත් වුණා. මේ තරගයේ අතරතුරේ මහේල තරගයේ විස්තර විචාරය එක්ක සම්බන්ධ කරගන්න ICC කටයුතු කරලා තිබුණා. ICC ලෝක කුසලානී වෙනුවෙන් නම් කළ විස්තර විචාරකයන් අතර හිටපු නසාර් හුසෙන් එක්ක පැය භාගයක කාලයක් තරගය ගැන කතා කළ මහේලගෙන් අහන්න හුසෙන්ට ගොඩාක් දේවල් තිබුණා. මහේල කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය වල නියෝජනය කළ ක්‍රීඩකයෙක් වීමත් ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම මහේලගේ යටතේ IPL තරගාවලියේ පුහුණුව ලැබපු ක්‍රීඩකයන්වීමත් නිසා මහේල එක්ක තිබුණු සාකච්ඡාව ගොඩක් රසවත් වුණා. මේ තරගාවලියේ ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් හර්දික් පාන්ඩේ ප්‍රතිකාරයක් විදියට පන්දු යවන්නෙක් විදියටත් කැපී පෙනෙන දක්ෂතාව පෙන්වන්න සමත් වුණා. මේ දක්ෂතාව පිටිපස්සේ මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු මහේල ජයවර්ධන ඉන්නවා කියන එක පසුගිය තරගවල පාන්ඩේ දක්ෂතාව පෙන්වද්දී ජාත්‍යන්තර විචාරකයෝ කියපු කතාවක්. වෙනදා පන්දුආර කිහිපයක් විතරක් යවන පාන්ඩේ පන්දුආර 10ක් යවද්දී ප්‍රතිකාරයක් විදියට අංක 4 ප්‍රතිකාර විදියට ඇවිත් පන්දු තෝරා බේරාගෙන පහර දෙද්දිත් මේ වෙනස පිටිපස්සේ මහේල කියන පුහුණුකරුවා ඉන්නවා කියන දේ ඇහුණු කතාවක්. මේක නසාර් හුසෙන් නැවුවම මහේල හරි අපූර්ව උත්තරයක් දුන්නා. ඇත්තටම පාන්ඩ්‍යා කියන්නේ හරි අහිංසක ඒ වගේම නිහතමානී ක්‍රීඩකයෙක්. එයාගේ තියෙන හොඳම ලක්ෂණයක් තමයි ඉගෙන ගන්න තියෙන උනන්දුව. මුම්බායි ඉන්දියන්ස් පුහුණු සැසිතියෙද්දි වැඩිම මහන්සි වෙලා පුහුණු වුණු කෙනෙක් තමයි පාන්ඩ්‍යා. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා මේ ක්‍රීඩකයා පසුගිය කාලේ පෙන්නපු වර්ධනය ගැන. මම හිතන්නේ ඔහුගේ දක්ෂතාව වලට හේතුව ඔහුගේම කැපවීම තමයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වුණු ජස්ප්‍රීත් බුම්රා තමයි දැන් ලෝකේ අංක 1 පන්දු යවන්නා. බුම්රාට පහුගිය කාලේ තිබුණු නිපන්දු යවන ප්‍රශ්නය ගැන මහේල විසඳුමක් දුන්න කියලා නසාර් හුසෙන් මහේලගෙන් ඇහුවම මහේල කිව්වේ මෙහෙම කතාවක්. බුම්රා කියන්නේ වෙනස්ම විදිහේ ඉරියව්වක් තියෙන පන්දු යවන්නෙක්. ඔහුගේ ඉරියව් එක ගොඩක් දක්ෂතාව පෙන්වලා තියෙනවා. ඔහුගේ පන්දු යැමී ඉරියව් එක සමහර වෙලාවට කඩළු දවා ගත්තට පස්සේ නිපන්දු බවට සටහන් වුන නිසා කඩළු අහිමි වෙන අවස්ථා පසුගිය කාලේ දැක්කා. මේ ගැන මමත් බුම්රා එක්ක කතා කළා. මම හිතන්නේ දැන් ගොඩක් දුරට බුම්රා නිපන්දු ප්‍රශ්නයත් විසඳගෙන තියෙන්නේ. මහේල වගේ දක්ෂ පුහුණුකරුවෙක් පුහුණු කළ විදේශ ක්‍රීඩකයන්ගේ වැඩ ගැන අහ තාමත් අපිට ඉන්න උන එක කනගාටුවට කරුණක්. ක්‍රිකට් වැඩුණු වෙලාවක ක්‍රිකට් ගැන දන්න මහේල වගේ ක්‍රීඩකයෝ අපේ ක්‍රිකට් හදන්න සම්බන්ධ කරගන්නේ නැති එක නම් ලොකු අඩුවක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.